ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනය අද පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට කැඳවා තිබෙනවා. කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර පැවසුවේ අද පසුරු දෙකට මෙම කැඳවීම සිදු කර ඇති බවයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් ගැටලුවක් පවතී නම් ඒ පිළිබඳව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවට යොමු කරන ලෙස කතානායක මහින්ද්‍යාප අබේවර්ධන ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහට පසුගිය 10 වනදා දැනුම් දුන්නා. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද මෙලෙස කෝප් කමිටුව හමුවට කැඳවීමටයි තීරණය කර ඇත්තේ. එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදු වෙතේ පැවසෙන දූෂණ වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කිරීමට නියමිතයි. එහිදී විශේෂ වාර්තා දෙකක් සහ මීට පෙර කෝප් කමිටු දෙකක සිදු කළ නිර්දේශ ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. මීට පෙර සුනිල් හඳුන්නිති මන්ත්‍රීවරයා සභාපතිත්වයේ දරූ කෝප් කමිටුවට සහ චරිත හේරත් මන්ත්‍රීවරයා සභාපතිත්වයේ දරූ කෝප් කමිටුවකට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කැඳවා තිබුණා. මේ හේතුවෙන් විගණක අධිපතිවරයා අද සාකච්ඡාවට ඉදිරිපත් කරනු ලබන වාර්තාවෙහි මීට පෙර ක්‍රිකට් ආයතනයේ සිදු කළ නිර්දේශද ඇතුළත් විය හැකි බව කෝප් කමිටු සභාපති රංජිත් බණ්ඩාර සඳහන් කළා. මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු මෙහෙයවීම සඳහා පත් කළ අතුරු පාලන කමිටුවේ කටයුතු අත්හිටුවමින් පසුකීතා නිකුත් කරන ලද අතුරු තහනම් නියෝගය ඉවත් කරන ලෙස ඉල්ලා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ සිය නීතිඥවරුන් මාර්ගයෙන් ඊයේ අභියාචනා අධිකරණයේ හමුවේ විරෝධතා ගොනු කළා. මේ අතර ක්‍රිකට් අතුරු පාලක කමිටුවේ කටයුතු අත්හිටුවමින් අතුරු තහනම් නියෝග නිකුත් කිරීමේ සිද්ධියට අදාළ නඩු විභාගයෙන් අභියාචනා අධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ විනිසුරු දම්මික ගණේපොළයා නාය ඉවත් වී තිබෙනවා. මෙහිදී සභාපති විනිසුරුවරයා සඳහන් කර ඇත්තේ පසුගිය දිනවල ක්‍රීඩා අමාත්‍යවරයා ඇතම් අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තමන් සම්බන්ධයෙන් අසාධාරණ විවේචන එල්ල කිරීම හේතුවෙන් තමන් මෙම නඩු විභාගයෙන් ඉවත් වීමට තීන්දුව කළ බවයි. එමෙන්ම විනිසුරු දම්මික ගණේපොළ පුද්ගලික හේතුවක් මත මෙම නඩුවට සහභාගී වීමට කැමැත්ත පළ නොකරන බැවින් සුදුසු විනිසුරු මඩුලක් නම් කිරීම සඳහා අදාළ පෙත්සම යලිත් අභියාචනා අධිකරණයේ සභාපති විනිසුරුවරයා වෙත යොමු කිරීමට නියම වුණා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.